ජීවිතය කියලා කියන්නේ දිනන්න බැරි ලෝක යුද්ධයක්. එහෙම තමයි සමාජය අපිට හුරු කරලා තියෙන හිතන්න. පුළුවන් කාලේ හොඳට හම්බ කරගන්න. ඊට පස්සේ වයසට ගියාම බැංකු පොතේ අකුරු ගාන දිහා බලාගෙන සතුට විඳින්න මොනවද කරන්න ඕනි කියලා හිතන්න පටන් ගන්න. අන්න එදාට අපිට ගොඩාක් වැරදි දේවල් තමයි සතුට ලබා ගන්න කරන්නට වෙන්නේ. ඉතින් ওই විදිහට තමයි සමාජය අපිට උගන්වලා තියෙන්නේ. ඇයි අපිට බැරි පුළුවන් කාලෙත් සතුට විඳින්න නොයෙකුත් දේවල් කරන්න? මුදල්ම නෙමෙයි ජීවිතේ. මුදල් හම්බ කරන්න ඕනි. නමුත් පුළුවන් කාලේ වගේම බැරි කාලෙදි තමන්ගේ කැමැත්තට ඉඩ දීලා සතුට වෙන්න පුළුවන් හැමදේම කරන්න ඕනි. මේ තමයි කාබනික වගාවේ රැල්ල. Travel like Lalan. ट्रैवल लाइक ललान संचारेट आदरीन पिलिगन्नवा सीलुम देनाव उन्न अद दवसे टिकाक विशेषित वेडसटहनकट तमई ओगल्लंव एक्कन यन्न मम हितागेन इन्ने मे तमई मगे ज्ञाति सहोदरयागे एम नैत्तं मस्सिनागे काबनिक वगाव इदिन मटत हितुना काबनिक वगावट पोडि उदव्वक देन्न अपि एत्तटम मे अक्कर एकहमारक කුඹුරක් තමයි කාබනික වගාව ඇසුරින් මෙන්න මේ විදිහට ආස්වාදන්න හිතුවේ. ඉතින් මේකට මම ඇත්තටම සම්බන්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය සඳහා. ඒ කියන්නේ කලින් සකස් කරගන්නව ලද මේ කුඹුර අද දවසේ වපුරන්නට කලින් අපි මේ විදිහට පෝරු ගා ගන්නවා. අපි මේකට කියන්නේ පෝරු ගන්නවා කියලා. මේකදී අපි කරන්නේ ඇත්තටම වපුරන්නට. එහෙම නැත්නම් वी मे बीमट हेलाट काले अभी मेक समतला मट्टमकट सकास्कर गाने पोलव बुरुल मट्टमे तीयनट तोने एवगेम जालय वेडिपुर तीयनट दे वेडिपुर जालय अभी इधिरेदि मम पेन्वान्ना मे वीडियो सटहाने मेन मे आकारेट खानु कपला मे वेडिपुर जालय अभी इवत् करन्ना तोने एकात वेदगात इति नेकनी सा अभी खालीन सकास्करगत्तु मे वी बीच टीक मेहि वपुरान्नट कालीन मेन्न मे आकारेट अभी पोरुगाला अलवल सकास्करला कानु कपला मेन्न मे विधियट बीम सकास्करगन्नट अवश्य वेनवा इदिन मे पिलिबंदव तमयि संपूर्णयेन मद दवसे वीडियो सटहन मम वेडिपुर देवल कियन्नट यन्ने मोकद गोवितन संबंधव मम इतरम सुपिरी दनुमक् तियेन दाक्षयेक् नेमेयि इदिन ओगल्लन्ट बलन्न पुलुवन् दैन मे ओगोल्लो दकिन्न अत्तटम මුලින්ම සකස් කරගන්න ආකාරය ඉස්සරනම් බිම් කොටලා සකස් කරගත්තේ මිනිස්රමයෙන්මනේ. නමුත් දැන් ඒකට යම් කිසි මුදලක් වැය කරලා අපිට පුළුවන් මේ විදිහට ට්‍රැක්ටරයක් ආධාරයෙන් මේ බිම ඉතා ඉක්මනින් සකස් කරගන්න. සකස් කරගත්තට පස්සේ වක්කඩේම කඩලා අපි මේකට වතුර එන්නට සකස් කරලා ඊට පස්සේ අපිට පුළුවන් පෝරු ගාගෙන මෙන්න මේ විදිහට ඇලවල් බැඳලා අවශ්‍ය ආකාරයට බිම සකස් කරගන්න. හැබැයි මතක තියාගන්නට ඕනේ අපි මේ ට්‍රැක්ටරය දාලා මේ කුඹුර හානකොට මේක සතියකට කලින් අපි පළවෙනි වතාව කරලා තිබුණේ. සතියකට කලින් පළවෙනි වතාව ට්‍රැක්ටරය දාලා කුඹුර හාලා මේ දැන් ඔගොල්ලෝ දකින්නේ මේ චමිලයියා අපිට මාක් කරලා දෙනවා ඇලවල්. වතුර බහින්න සකස් කරගන්න ඇලවල් කකුලෙන් මාක් කරලා දුන්නේ. ඉතින් මං කලින් කිව්වා වගේ සතියකට කලින් මේක කුඹුර මුලින්ම ට්‍රැක්ටරේ දාලා හානවා. හාලා ඊට පස්සේ කාබනික පොහොර යොදලා බිම සකස් කරගන්නවා. ඊට පස්සේ දෙවෙනි පාරට නැවත හාලා තමයි අපි මේ විදිහට ජලයෙන් සකස් කරලා අපි බිම සකස් කරගන්නේ. එහෙම නැත්නම් පෝරු ගන්නෙ. ඊට පස්සේ අපිට පුළුවන් ඉදිරියේදී බලා ගන්න මේ වීඩියෝ සටහනේ මේ සටහනේම අපි එදා දවසේම ඇත්තටම අපි කරා. එදා දවසේම මේ පෝරු ගාලා බිම සකස් කරලා අපි වැපිරීම සිදු කරා.
ඉතින් ඒකත් ඔයගලන්ට බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් එකතු වෙලා ඉන්න මේ වැඩසටහන මේ වීඩියෝ එකත් එක්ක ඉදිරියටත් මම මේහි ඵලදාව පිළිබඳව කොහොමද මේ විවගාව සිදු වෙන්නේ පැලවෙන්නේ ඒ වීඩියෝ සටහනත් ඉදිරියේදී මම ඔයගලන්ට අරගෙන එන්න උත්සාහ කරන්නම්. එහෙනම් වීඩියෝ සටහන ඉදිරියටත් බලන්න.